නොනවරුණී මහත්තුරුණි අද කතාව පොකට් සුදා. නමම ටේන නොකට කියලා වැඩිලි කරන්න ඔන්න අවශ්‍ය නෑ පොකට් සුදා කියලා ගමක හිටිය ගමනිමනිකං. නගරා සන්නේ ඉන්නේ සම්පඩිවත්තක. පොකට් සුදා ඉතින් ඒකත පොකට් සුදාගේ ජොබ් එක යාගේ යාලුව ඉන්න ඉතින් නිය ඔන්න හවසට ජොබ් එක ඉවර කරලා එනවා ඇවිල්ල නාල කරලා ඉතින් ඉන්න. උඹට අයිබ සුදාගේ නුඹ සිතු නෑන්. ඒ අපේ අම්ම බන් පොඩිකාල දපු නමනි බ සිදුපුටා සිදුපුටා කිව මට අරිද මට කටුවන බ මම කට්ට කලුයි අපේ ගෙතර අපේ අයම තැකතින ඇයිල්ල කෙලින්ම බ මේ කාකවරන්න නිල් පාට නිල් පාටේ ඌක්ක බෙලෝ මන් සිදුයිනි ඒක මට සුද්දා හැමෝ මේක කියන්න කට පැ ඔබේ නම් වැඩේරත් ගැලපෙනති මොකද උඹ සුද්දන දාන්න ට සුද්දා කියන්නට සුදාන ජදාගතා කියන්න බබ යි කාට ගැහු යද අද අපපු වටක් කරන්න බබ උදේ රැකල රැකලා දුන්න එක කොම දන්නවාද නියමට තියන්න උඹ කියන්න ටයිියකත් දාලා ජෙල් කරලා සංලාස්සකත් දාගෙන බෑකත් දාගෙන ඉංග්‍රීසියෙන් කෝල් එකත් දදාව මිලිය නෝනෝනෝනෝන ෆයිමිලිය නට්ටි ට් ග ඉංග්‍රීසියෙන් දෙන්නවා ලාට එ ඉංග්‍රීසිය කතාරෙකෙන්ද හංකෝ කියන්ද මම ගන්ත බලාගෙන 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 ගිය වීල සේප්පගේ කිිත්තු කොල්ල ගැහු අමනවක්කත්න අර ක්‍රෙඩිට් කාර්දිිත රයිබ එව්වත් බොරු ඒවා වැඩ කරන්න එකක්ව වැඩ කරන්න මං ගීල බැලුව එෙන් කනතැන්වලට කියීල දීල බැලු වැඩ කන එකක් වැඩ කරන්න මෙවා අයින් කරලත් අවුරුදු ගඩන් කියලා උම්බැන්න මට හයි වැඩක් නෑ කතා කරලබ කවදේමනිය ඌමං හො බැලුවා පෝස්්ක ටිබුණ මොකද මේ TVව චැනල් එකක බං ඔය මාකටින් කියීල කරන්නේ ඒක එක්සකට වූ මාකටින් ඒම ඉංගිරි සිටි කරන්න තිබුණ සිට සිතු ගාල මන් මිලියන් 2 මිලියන් ගාල රුපියල් දාහයි පස්ස එක නොන අවුරුණ මහත්තරුණි අද කතාව පොකට් සුදා තින් පොකත් සුදා ඇතින් හම දාම පොකත් එකක් ගාල විල්ල ඇටික කරලා ගොල්ලා පොඩ්ඩක් වෙලා ඉන්න ඉන්නකොට පොක දවසට එකයිද ගහන්න නෑන ගහන දෙකතුනකට ගහනවිටන් කර විශේෂ දේවල් තමා කියන්නේ පොකත් සුදා කොල්ලොත් එක ජිල්බෝල ගහන ගානකොට පොක සුදා මොකක්ද හොර කරලා පොඩි උ එක රන්ඩුව නරියට කොයිද කොයිු ම පනල ගැවෙන වාන්ට ගැව්වේ බ පනලා නිගැවූ අදිය කියලා නිගැව්ේ ඒ කොයිද ගාන්ත ගැව් බල දියන් දිය දිය බොලත දිය බොලත දක්කතාගද මත ගියානේ ලියට කිය ලියට කියා මයන මල්ලි වන තේකක්බෝ තේකබෝ තේකබෝ වැදක් නෑ අද මොකද විශස් බිස්නස් කියන්න බැව්වබන් දෙකතුනක් ගැහුව හොටයිද හොද කියන්න දැම් මේකාල් මිනිස්සවට සල්ලි නෑබ ඒක හරි ඒකන එකකා ලොකු තෝක් දෙනවනේද එෙන් උද්දමන නම්මනම් අපෙන් හපන් අපි කියන්න ගානට වෙලා තියන දය රතද එකන පොකටක ඇතුද මිනිස්සුන්ගේ ජීවිතය තියනනි ඒකාරි කට් ඇත මිසු ජීතයති ඒක දකින්න අපි එකක්වත් දකි නෑක අද ගැහුවබ බස්සක යන ලොවර කෙනෙකුට මට මච්චක යන ලෝ තබ මමත් ගොන් ගුණා ඇතනද ලෝයර් කෙන කියල ම දැක්කර මේක ගාල තියනකොට ටයි කලු ටයික දාලා රිමේ ලොලු මේ යනකොට මම දැනගත්ත ලෝයර් කියලා ලොකු බෑකකත්ති වුණ කිත්තු කොල්ල ගැහ්වා ගාලගොල බයිත් ගැහුවබ මුංගල්ල දැම්මොත්තේම උසාවිදාලා දැම්මොත්තේම දන්නවන පොයින්තේම බාන්ට ආන්ට කල්ලා ගැහ්වා මෙම කොල්ලා ගාල පැන්න පැල්ලට උස්ගාලල්ල බෑලුව මේ බලපන් තන්නි කර මේකා පිනට නය බන් නතු කතා කරලා තිී ගොඩක්ම ඒ පිනත මේ නතු කතා කරලා තියන් මේ ගොඩක් කතා කල තියෙන ගෑනුවයකම කේස්සෙච්ච දික්ක සාද ඒවට ගෑනුන්ගේ පැත්තද නතු කතා කරල මේ ගෑනු අයවුට ස්තූටි කරපුවා ලව්ලෙටර් ඔයවතම තනිකර තිය මේවා කාඩ්දීපුවා ගෑනු කත්ති විතරයි නොමිල කර නොමිල කරන ගෑනු කට්ටිට ඉතරයි ඒ කල්ල මු බස්ස කියන ගානට වෙලා මට පේන්නේ නී මන්ද පම්මේ ඔය හොඳ ලොකුල් ලොකු නඩුවත් දෙක කතා කරනම් බස්සල යන්ද ඔන්න නෑන පන්නේද නොන අවුරුණී මහත්තුරු අද කතාව පොකට් සුදා පොකට් සුදා ඉන්න අනිකන් මූුණ එල්ලගෙන එතන පොඩි තිවුණ පයකර වත්ත ජීන පොඩි බෝධීන් වහන්සේ නමක් එතනට ගිල්ල පොකට් සුදා මේ පඩුරද්දාල ඇවිල්ල බොධින් වහන්සේ දිය බලාගෙන කල්පනා කරකරන්න සුඩා මවාබන් කල්පනා කර ඔොම ජීවිතය ගැන කල්පනා කරේ මොකක්දබන් මේ ජීවිතය වන මොන
මොන පාප කර්මයක් කරලාද බම් මේ මිනිස් නේද? ලා පාප කර්මනේ ඉන්නම් කර නෑ වඩාම කාට හරි අංජියක් අදින එක නෙමෙයි කර. ඒකත් මට හිතෙන බම් පිට ඇවිල්ලා මේ බුදුම අයිබන් අපිට මේව වෙලා තියෙන මිනිහෙක්ගේ පොකට් එක කොරකම් කරලා ඒකෙන් කීයක් හරි ගන්නතරන් අපි කාලකන්ණි උනේ ඇයි? හා මේ සිස්ටම් එක බම් මේ. ආචි ඔක්කොම කරලා උඹලා සිස්ටම් එකට බැන්න මාදි. එහෙම නේ මම අද පුල් අවුලේ ඉන්න බා. ඇයි? උදේ ගැහුවා උදේම වැදින එක ටොල් ගාලා. හා සේනක බස් එකේ මම සේන බස් එක දැක්කම මම දැනගත්තා එකක් වදිනවමයි කියලා. ගියා ගීපුම වැඩි මාංශයක් නෑ වේලිම අර තෙරපිලා මිනිහගේ පර්ස් එක එලියටත් පැනලා. හා මට ගාල අතුරට දාලා අපව ගන්න හිතුනේ. ඒ කියන්නේ එච්චරට ලේසි. අතේ බඩු රිස් ගාලා ගත්තා. අරගෙන ඉවරලා මම ඉතින් ඒක බඩු මහතට තිබුණා මං හිතුව ඇති කියලා බැලලා බැලුවා. ඔබ කියන්නේ රජයේ සේවකයෙක් බා. හා ඔබ කියන්නේ මොනවද පොට් ලිස්ට් එකයි. ඒ වගේ අතින් අනේ තාත්ත මේකෙන් භාගයක්වත් පුළුවන් නම් ගන්ද. එහෙම එහෙම ලියලා බලලාමයි. බඩු ලැයිස්තුවක් නෝනා එවලා. ඔබ කියන්නේ 250යි, සීනි 250යි, පරිප්පු 250යි, පොඩි 17 එකයි. එහෙම හාල් මැස්සෝ 100යි. අපිත් ගෙනියනෝනේ වයිට වඩා. හෝ ඒකයි. මට මාර අප්සට් බං ඊළඟට ආව බං සින්න වෙන්න කියපු මේවා බං අර. සින්න කරගන්න ඕන කියලා බැංකුව වලින් ඒවා මම ඒවනේ උගස් බඩු තැන් වල. ඕ රත්තරම් බඩු ඒවනේ. අයියෝ ඒකේ තිබ්බා බං මං හිතේ මගුල් මුද්ද වෙන්න ඇති මුද්දක්. අයියෝ මට නේද හොස් ගාලා ගියා බං ඒ වයි ලයිස්තුයි දාලා. සල්ලි බැලුවා බැලුවා කාසි තිබ්බා රුපියල් 40යි 500යි. ඔක්කොම 540යි තිබ්බේ. මම බා කියන්නේ මට නිකන් අර ගෙදර සීන්නවා නිකන් ගෙදර මොකක් හරි නිකන් අර අපේ ගෙදර දෙමව්පියන්ට බැන්නොත් අර අපිට පස්සේ දා එන්න බා නිකන් හිතේ අමාරුවක්. ඔව්. ඒ වගේ එකක් බම් මචාවි. අපේ අම්මට එහෙම බයිනෝනේ බා වෙලාවකට තද වෙලා. එහෙනම් මම ඒ වගේ මට අප්සෙට් මං කරේ දෙමව දන්නවා. ඊට පස්සේ ගහපු ප්‍රයිස් එක ටිකක් තිබ්බ ගන්න රුපියල් 3500ක් තිබ්බ. ඒකේ 500ක් දැම්ම අර ප්‍රයිස් එකට. හා. උදේ ගහපු එකද. අර රජයේ සේවකයා. අර ඌ මං දැක්ක ඌ බහින කන්තවරුව ගාවි මම එතන මූණ එනකන් විතර නැග්ග බස් එකට ඌ ඉන්න මූණ එල්ලගෙන බා අඬ අඬ වගේ හිටියේ මං එමීට වාහනේ ස්ලෝ කරනකම් බල්ලා බස් එක කකුල් දෙක මුලට ඌගේ පර්ස් එක දාලා ඇනලකෝ ඔයි පර්ස් එක ගන්න කියලා බුක් ගාලා පැන්න මූ මාට්ටු කරොත් එම් පිනක් කරගත්ත බම්ම නෝනවරුනි මහත්තුරුනි අද කතාව පොකට් සුදා. පොකට් සුදා දැන් අද ඇවිල්ලා ඉන්නෝ ඒත් එකක් ගහලා. ආ සුදා. ආ ගෝමද මොකද වා? නිදිමතයි වා. හා? නිදිමතයි. එහෙම කොහෙද උඹ රැවද කරන්නේ? නෑ අද දන්නේ නැද්ද මට ගැහුවා බං අද පාර පාඩු දවසක් බං පාර පාඩු. අයිය. පට්ට පාඩු ෆලෝ කරලා ගැහුවේ මම වෙන ටාගට් කරලා ගැහුවේ. හා. ඒ දෙක තුනක් අතටම ආවා යවුණා ඒවත් අතහැරලා මේකටම ගහනවා කියලා ගියා බිස්නස් කාරේ. හා. ආයෙනා හොඳ ඇති උඹට. ඔව් මිනිහා ප්‍රවස් එකත් අත ගග නැග්ගා. මම දැනගත්ත බඩුම තමයි. මිනිහා මෙන් කෝල් දෙනවා අර ටිකට එනවා අරවා මේවා කී කී කියනවා. එහෙන් මෙන් මට තේරුණා මිනිහා ඒත් කිව්වා මේ සල්ලිත් අරගෙන මට හැමතැනම රස්ති ආඩු වෙන්න බෑ කියලා ගෝනටද කොහෙද කෝල් එකක් දාලා කිව්වා. ආ මම හිතේ දැන් මම නිකන් හිතුවා ඒ ඩයල් එකයි ඒ කියපු කතාවේ 50යි 50000යි 100000යි අතර තමයි මේ. කියලා මම මට කියන්න පුළුවන් නේ බා. ආ. එහෙනම් මට කියන්න පුළුවන්. මම බල්ලා උඹ කියන්නේ ප්‍රොජෙක්ට් එකට ගහනකොට 3යි. බිස්නස් කාර්ය. උඹ දන්නව මොනා තිබුණේ කියලා. මොනා? බදු ගෙවපුවා. ඔව්. බදු ගෙවපුවා ඒ ටැක්ස් මොනවද ඒවයි බිලුයි ලයිට් බිලුයි පඩි ගෙවපුවායි ඊළඟට අර මොනවද ගෙවන්න තියෙන ඒවා ඔය මොනවද බං අර බිල්ඩින් වලට ගෙවන්නේ මොනවද ඒවට කියන්නේ? වරිපණම් ගෙවන්නේ ඒවා ආපුවයි අර මොනවද නෝටිස් එන්න බං එක එක රෙඩ් නෝටිස් එකක් තිබ්බ ලයිට් බිල ගෙවල නැහැ කියලා ඒ බිස්නස් එකේ. ආ. ඒවයි මිනිහා ඒක අර මේවා දික් කරන්න කියලා. බැංකුවෙන් ගත්ත ණය වල වාරිකේ මේවයි ගෙවන්න අමාරු ඒවා දික් කරන්න කියලා ඒවට දාපු ලියුම් වලට ආපු ලියුම්. ආ. ඒවයි මෙන්න මෙතිය බං මෙන්න මෙතිය. බරේ බෑ හොයලා ඔය තැන තැන තිබුණේ රුපියල් 7000යි අන්තිමට 8. ආ ඒ හොඳයි නෝයි 7000 හොඳ වුණාට මං ටාගට් කරේ 50000 ලක්ෂනේ බං 7 කියන්නේ ඩිසපොයින්ට් නේ බං තනි කරමු. නෝනවරුනි මහත්තුරුනි අද කතාව පොකට් සුදා. පොකට් සුදා දැන් ඇවිල්ලා ඉන්නව ඉන්නකම
එතන ඉන්න රොබිනිිය දැන යන ඇත්තක කතා කරකට ඉන්න ගමේ කඩේග ඒ පලි මෙ උඹලගේ තාත්තට පෙසස දීන්න පෙසර පෙසර අපේ තාත්තට දී නෝ මෙ බෙත්තික බල තාත්ත බොනවද බල මේ මේ කරම් බොන පෙසරකට උපදසිය අදිය මේ බෙට්ටි කර ඇයි දියංක දියම පදසිය මේ බොනවනවා බොන බොන මේක බොන කොහෙද්ද කොහෙද මේක ඕන සුගර් සුගර් නෑ තාත්තට සුගර් තියන කවුදම අපේ ගමේ කුගර් තිය අපේ කුලේ අයියට තියනවා කුලේ අයියට මේක දීල පුළුවන් ද කියදම පන්සියක් විතර ගන්න පුළුවන් වන්දව මන්නන් දන්න පෙසරතන් අපේ තාත්ත බොනවා ඇති කොලස්ටරෝල් තින කොලස්ටරෝලුත් අපේ තාත්තට තියන ඒන මේටික බල මේටික ඕ මේක කොලෙස්ටරෝල් වලට වෙන එකක්ත්තම එනම් මේටිකරම් මේකට කියද කිය දන්න මං ගනන් ඒකෙන් භාගයක් මට දියන්ගේ යන බේත්වල ගානෙන් භාගයක් වල නැවනි තාත්තනක අරන්ගන්නේ ඉන්සූලින්ද මනා දේව කහන කවුර ඉන්නවා දෙක ගුත්තිීන ඒවාදන් කවුරුත්න දන්නගෙන්න දන්නකෙට බල ඉන්සූලින් තියනවා ඒ කොලෙස්ටරෝල් දීනෝ මෙවති ට අප පාමචිකට වදේ දුන්නාද පාමචිකට වද පාමචීකට කියන්නේ ලෙඩෙක් බා ඔවු මම දන්න බල බිස්සල් පටිපට්ටි අන්නද වල් එද්දුන්ටක් ගානවා කෞුදවන් ඩස්ලි මිනිිය නිකන් අමුතු දැල් එකක් හිටිය ලොකු බෑක් එකක් තිබුණා මම පොකට්ටගෙනම අත අරයන්න පොඩි බැක් බිනි පං අත් බැක්්වගෙන ඒක මිනිිය බඩහරා බැඳගෙන ඒක අත්ත ගගා යන හැම තිස්සම බලන මංහිතුව බඩුම තම සල්ලි කියලා නින්ද කියා මිනි අට හෙමීට ම මේක කපල හෙමීට පටිය මිනිියගේ බෙල්ලෙවටලා පස කරන්නාව තනි කර බේත් මාර මිනිියෙන් බ යි දවච්චර ලෙද තියෙන එක ඕක මැරයිනි බම් බේත් නැතුව මැරයිද නොන අවුරුණි මහත්තුරුුණි අද කතාව පොකත් සුදා පොකත් සුදා නිකං වැත්තකට වෙලාද ඉන්නෝ නිකං හිනාවෙන අමුතු මූුණ පොකත් සුදාග නිකම් මූුණේ අද නාරි කාලාවෙන්ඩ ඇති හිනාවෙන් නිකා නෑන කාලනමි එනම් ගාලා ගහලා නෑනෑන පොකත් සිදා එහෙම නෑ පොකත් සිදාක තියන්ද ඒ කෑම බිමනය පොකත් ගානක විතරයි වැරැද්ද ඉන්න මොකෝවා උඹ දැනක දැක්කවත්න ඉන්න නෑට පොඩි සිද්ධියකට කියාව හිත මොක කවදාව ජීවිතය මට එහෙම දැනිලනවා මොකක්ද වනේ අද ගොට ඉතුනා මේ කරන රස්සායක අයින් ෙන්දුරු මේ කාලකන්නේ වැඩක් කියලේකට ඒක මට හිටලා දීන බං ගොඩ කාලකට කල වුණට කරන්න දෙයන්න නමට වෙන කරන්න මන් දන්නව කරමාන්තය ඔයිති මොකක් දෙලාදී අද මම බම් බස්සය ගැනකට වැදට යන බැංකුවක වගේ වෙන්ඩ පුළුවන් හරිද ලස්සන කෙල් එබ්බා හරි මං ළඟට ගියාම්බං එයා හිනත් වනාවම් මත්තක ඉනත් වෙලා ඉතුවසිසි කෝමාදී පෆි උන්ගහනවා හිනා වෙනවා අය ෆෝන් එකින් අරගම කැමරක දාල බලන්නම කන්නඩිය වගේ එහෙම බලනෝ හිනා වෙනෝ ඒකට හිනා වෙනවා මැසේජ් බලනෝ එන්න හරි ශෝක් බංය මං ඉදස්සේ පශ් කර ගැහ්වා ගාලට පොඩි ඒත්තර චූඩි පස්තිීන්ු බං අත අරයියන්නේ ඒක බන් මේ තිීනයාගේ ලිස්ටික්කම ඉස්ටික්ක අත් එබ්බගේ උටෙක්සේ ගතය මේ චූඩි චූඩි මේ තිීනි සෙන්තක සැන්කුප්පිය මේතින් සුවද බලන්ගයාගේ සිවදයිනේ නබ ලස්සන බයි හල්ලි කිය තිබ සල්ලි රුපයාරක් දස් පන්සිී ඇති කොත්ති බයක මට මවාස දීල්ල දෙන්න හිත නොවයාට එයට ගිල්ල දෙන්නේෙ කොත් දන්න බැංකුවනේ දන්න ඇතුබ තනගන්නබ ඒතට නික මගේ හිතේ පොඩි නිකම් මොකක්ද වෙනවාන බං බ කියන්න මේ ලිස්්ටික්කූර බල මේකමේ මේයා තොල්ට එක ගන ලිස්්ටික්කූරනවා ඕවන් ටිකක් ගාගත්ත මගේ තොල්ට එකෙත් එයාගේ තොල්ට එකේ ගන ලිස්්ටික්කූරනවා ඒක හැට නොන අවුරුණි මහත්තුරුණි අද කතාව පොකට් සුදා මෙ පොකට් සුදාගේ කතාව තමාද යන්න අපි වල මොකක්ද සීලකට සිද්ධ වෙන්න කියලා ඔන්න දැම් පොකත් සුදා ඉන්න කඩේ ඒ වරල 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 පොනග තේබුණ මලි ඒ තේකක්බොන බව රෝස්ත පඩිස්සක් කන කක්කරි ඕන ඕන කටිය ඕන එකක් පාන් කරන කාග ඕන එක්කාම සුදා ඕ මොකෝ බාජනික වෙස්සන්තර වගේ
මේවා සමාර දවස් තිීනව මිස්සුන්ට වැඩ කරන දවස් අපි ඒමයිවන් අපි කද උනේ අද බට ඒවාදක් නෑන උබට මොනල් කන්දෝනිකිය නැන මට කන්දෝට නෑම ගෙදට වඩ මොනද ගෙනියන් දෝ ඒ පස්ස කතාල් පොට ගැව්වේ පොඩ් ගත්තට පොඩියකාද පොත් ගත්තා අරි මම මේ ප්‍රස්න විචාරක වැරසසානක් කරන්න මම පොකට් එකක් ගැව්වා එකෙන් මට වාසියක් වුණා හරි උඹගනිකන් ගෙස් කරලා කිවන් කාටට මම ගාන්ද ඇත්ති විශ්සස් කාරය වැරදි දොස්තර කෙනෙක් වැරදි තව අවස්ථාවත් දෙන ඔබට මෙම පෙන් මනාදර බාර් රයිති කාරය යාලුවකින් ආන්ට පුළුවන් ඔන්න කෝල ප්‍රෙන්ද් කෝල ප්‍රෙන්ට් පුළුවන් ඔන්න හම මේකෙක් කවුද බාර් රයිති කාරය වැරදි ඒ තව එකවස් ලබ්බයිති කාරය වැරදි ඔබට නැබුණු කාල වේලාව එපමනයි කාර දන්න ඇති ගැව් උඹ දැකල දීනවද අතන හන්දී හිඟාගනය එක අතක් මොකරගෙන හිඟාගන්න වැවල වුල මෙවල බෝඩ් එකක් කෙල්ලගෙන උට මොකක්ද උඹ කියන්න හූමට එක දස බැන්නනි උදස කොකමට බැන්න මම අනකටම අටවුන්ටකෙන මු කියනම බස්ස කරන කළ බහිනකම ඔය පොකට් කාරයෝ ඉන්න බලාගෙන පරිස්සම් කර ගණ්ඩෝගේ පොකට් කාරය ඉන්න උඩටන්නේ අද මූ යන බස්සකේ වැඩත් එම කොල්ල යන මූට නින්දගිය ගත්ත මල්ලම මල්ල අල්ලන්ට පෑ ගඳයි මේ විශි පන්දායි කෝමද උබලකගන්න ඇයි බල ඉගන්නන්ටත් පොකට් ගානවාද පිගන්නට පොකට් ගානයම් කොච්චර මේ රට ඉන්නවා